අනිත් පැත්ත ඔබතුමා විතරයි විරුද්ධ ඒකට. ඇයි 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 ඔබ නෑ නෑ ඇයි මට කියන්නේ ඇයි ඔබතුමා විරුද්ධ GSP ප්ලස් එක අරගෙන රැකියා දෙන එකට ඇයි ඔබතුමා විරුද්ධ? ඒක මතක තියාගන්න දැන් බලේ තියෙන සමාජ මාධ්‍යට අපිට නෙමෙයි. මට කොහොමද මීට වඩා වැඩි දුර ගෙනියන්න බෑ මේක. ගෙනියන්න බෑ. ඔබ දෙපළ අතර විරසකයක් ඇති වෙනවා. විරසකයක් මතු වෙනවා. සාමාන්‍ය සමාජ කතාවක් තිබෙනවා. ඔව්. මේ විරසකේට හේතුව භාෂාමය ගැටලුවක්. නැත්තම් දෙපැත්තටම දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයන් කියන්නේ රංග වැඩියන් වගේ අය. ඔබතුමා බොහොම ඔසවා තබන පුද්ගලෙයි. උත්කර්ෂයට උත්කර්ෂ නංගුල පුද්ගලෙයි. සමාජ ප්‍රශ්න අවශ්‍යයි. ඒ අය ඔබතුමාව හැර යනවා. ඔබතුමාව දාල යනවා. ඒ කියන්නේ ඔබට ඔබට මිතුරන් හඳුනා ගන්න බැරි වාග නෑ. කැලණි රජමහා විහාරය යනු මේ ඔබතුමන්ලාට තාමත් සමීපතම විහාරය. විහාරස්ථානය. එක්සත් ජාතික පක්ෂයේ නිකන් සිරිකොත හා සමාන. राज्य सेवक कोलमीन अयभरणी निवसा जनपति सेलस्म बलगन्वीमठ व्यात्मक विधायक सभिक वरला गणकाधिकारी अनुरा प्रणांदो अंक हतरीन अभी हिटपु अग्रमात्य रणिल विक्रम सिंह उपतुमागे खेलिंग प्रश्न करना खेलिंग हनो अपीट हनो देवाल अपियानु एस ए लोक पवन नोवे मेरटे समाजे महापोलवे महापारे बासके कोचिये खांतोरुवे कथाकरण मिनिसु යයි අදහස් යයි කරන චෝදනා අපි ඔබතුමාට ඍජුව යොමු කරනවා ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණේ කවදද 1994 මාසෙ දිනේ මතක නැද්ද දෙසැම්බර් මාසෙ නෑ නොවැම්බර් 12 නොවැම්බර් මාසෙ නොවැම්බර් 12 සම්මේලනේ තුනේ දෙසැම්බර් මාසෙ දෙසැම්බර් මාසෙ ඔව් ඒකේ සම්මත වුණේ හා දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රලින් වික්‍රමසිංහ හා මේක මේ පක්ෂ නායකත්වය सेना नायक කෙනෙකුට නැත්නම් විජේවර්ධන කෙනෙකුට ඒ පරපුරේ ඒ පරම්පරාවේ කෙනෙක්ට යනකන් ඔබතුමා මේ නායකත්වය අල්ලගෙන ඉන්නේ ප්‍රේමදාස මෛතුමා ජනාධිපති කරන්න ඕනේ කියලා සටන් ගෙනිච්චේ මම වෙන කවුරුවත් නෙමෙයි අපි තමයි කිව්වේ කරන්න ඕනේ කියලා එතුමාව ආරක්ෂා කර දෝෂ අභියෝග ආවැද්දි එතුමා මැරුණේ අවස්ථාවේදී හිටියා අපි හැම වෙලෙම ගෙන ඊට පස්සේ මට जनाधिपति काम गान तिबुना विजय तुंग मैतुमाट मंग अरगेन दुन्ना मम देदास एक्कोलहैदी विशेषेम एक बार दुना सरत फोंसेकट मैत्रीपाल सिरिसेंट पक्ष नायकत्वयत् मम बार देन्न लैस्ती एक एकट पंक्यन होंद तरुण कट्टी अविल्ला युवसीमें वगकीमें वेडकल्ल बार गन्न प्रश्न जनवरी जनाधिपति मैत्रीपाल सिरिसेन महत्या वाहन पदीन जनता विमुक्ति එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂේ කවුරුවවත් සහයෝගය දෙන්න බෑ කියලා. 2014 විශේෂයෙන්ම හදිසි අවස්ථාවක එදා සෝභිත ස්වාමින් වහන්සේත් කිව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් බෑ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂේ දැම්මොත් ඒ වැඩ කටයුත්තේ ඒ වගේම ඒක ඔක්කොම එකතු කරන්න බැරි වෙයි කියලා. සිවිල් සමාජයත් ඒ මතේ හිටියා. ඉතින් එවලේ මේ අපි मैत्रीपाल सिरिसेन मैतुमा दम्मत दहनवीन संशोधन बलि ओक्कम अगमैतुमाट लबागत थिंग फ्रंट सीट के ऊने मे स्टीयरिंग व्हील का ओक्कम अरपेत्त अरगिन मे पेत्तर दम्म मेवर एक्सत् जातिक पक्षे देखट बेदिर अनेदि चंदी इल्लन्ने कोटसा पिट वेला तियेनवा एक्सत् जातिक पक्षे एक्सत् जातिक पक्षयन मीट इस्सरत कट्टिय पिट उनाने मतकद ललित एक्क कट्टिय पिट उना तव कट्टिय ईट पस्से पिट उना इसलाम पीट उन्े बंडार नायक एक्सत् जाति पास मिटीमीट कट्टी पीट वेनो ये गोल पक्षाधनो समारे वसार्थक वेनो समारे वसार्थक वेनो एक लंका देश पालने को अभी एक्सत् जाति पक्षे नायक हटियट अलियाला एक्सत् जाति पक्षे रटपुरा मेथिवरण अपेक्षक दालती एक्सत् जाति पक्षे व्यवस्था वनो अभी पारिमित चंदेट अपेक्ष दाण पक्षे
ඔව් එක්සත් ජාතික පක්ෂයේ වෙනම ඡන්ද දීලනවා එක්සත් ජාතික පක්ෂයේ කැඩී ගිය කොටසක් සමගි ජන බලවේගයේ නමින් වෙනම ඡන්ද දීලනවා ඔව් ඉතින් කැඩී ගිය කොටස ඉල්ලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආ ඔව් දැන් ඔබතුමාට පරාජය කළ යුත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නොහොත් පොහොට්ටුවද සමගි ජන බලවේගයේද මේ මේ දෙකෙන් මොකක්ද පරාජය කරන්නේ අපි බලයට තරඟ කරන පක්ෂයක් බලයට තරඟ කරන අනික් එකම පක්ෂය මේකේ පොහොට්ටුව ඉතින් පොහොට්ටුව තමයි අපි පරාජය කරන්න තියෙන්නේ ඔව් ඒ එහෙම තත්වයක් එනකොට මිනිස්සු බලන්නේ මේ ප්‍රධාන මේ හැප්පෙන පක්ෂ දෙක දිහා අනික් පනිකම් ඉවත් වෙනවා ඔතන අර දෙමළ පක් කට්ටියට හම්බෙයි උතුරේ ඒත් නැත්තම් රටේම දැන් බෙදෙන්නේ මේ මේ දෙක උඩ අද විශාල ප්‍රශ්න තියෙනවා ආර්ථිකය ගැන කොරෝනා ගැන ඉතින් මේ පක්ෂ දෙක තමයි ඔව් ඒ කියන්නේ මේ පක්ෂ දෙක තමයි බලයට යන්නේ ඉතින් බලයේ තනතරම් කරන්නේ ඉතින් මේ දෙක අතර තමයි රටේ මිනිස්සුන්ට තියන්නේ කරන් තියන්නේ ඔව් මෙවර අලිය ලකුණ සහිත එක්සත් ජාතික පක්ෂයට මිනිසු ඡන්දය දී යුත්තේ ඇයි අපිට විතරයි මේ ආර්ථිකය අරගන්න පුළුවන් ආර්ථිකය සකස් ගමේ ගමේ කියන ගෙදර ආර්ථිකය හදන්න පුළුවන් අපිට ගෙදර ආර්ථිකය හදන්න කොරෝනා ආපහු එන එක වළක්වන්න පුළුවන් ඒක කොරෝනා වලින් ආපහු අපි රට වැහුවොත් මේ ආර්ථිකය ඉවරයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් අපිට පමණයි ඒ නිසා අපි තමයි එතන ඉන්නේ ඔව් සමාජයේ මෙන්න මෙහෙම මතයක් තිබෙනවා අලිය ලකුණු සහිත එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නාම එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිසක් සමග ඒ අය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්නට යන්න උත්සාහයක් දරනවාය කියන සමාජ මතයක් තිබෙනවා අපිට බහුතරයක් හම්බුනොත් ඒකට ජනාධිපතිතුමා එක්ක සම්බන්ධකම් තියන්න පුළුවන් බහුතරයක් නැත්තම් අපි ඒක ප්‍රතික්ෂේප කරා නම් අපි ගිහින් විපක්ෂේ ඉන්නම් ඊළඟ සැරේ බලයට ගන්න ඔව් ඔබ හිතන විදිහට ඔබ ඔබතුමාට දැනෙන ආකාරයට ඔබේ දේශපාලන සතුරා කවුද සතුරු දේශපාලන කඳවුර කුමක්ද මම කියන්නේ පොහට්ටුව තමයි ඉන්නේ පොහට්ටුවයි ඔව් අපේ ප්‍රතිවාදියා පොහට්ටුව 2015 අපිට සතුරු ඉඳී අපේ ප්‍රතිවාදියා පොහට්ටුව ප්‍රතිවාදියා පොහට්ටුව අපිට සතුරු ඉඳී ඒකෙන් පිට ඒක මම ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට හැමදාම හිටියනම සතුරු 2015 ජනාධිපතිවරණේ සාමාන්‍යයෙන් සමාජයේ හඳුන්වන්නේ නිහඬ විප්ලවයක ජයග්‍රහණයක් කියලා 62 ලක්ෂයක මැන්ඩේට් එකක් 62 ලක්ෂයක ජනතාවක් එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ ඇයි නෑ මෙතන වෙනස් කළා ආර්ථිකය ගොඩ අරගෙන අලුත් මාතක යන ස්ලෝගන් එක මොකද්ද අපි කියවා යහපාලනේ යහපාලන කියන්නේ එක එක අංශ තිබුණා එකක් තිබුණා ආර්ථිකය අපි එදත් කිව්වේ මේ ණය බර ආර්ථිකයක් ගෙනියන්න බෑ ජීවිත ඒක ප්‍රධාන හේතුවක් මේ ඡන්දයට යන්න ඊළඟට මේ අයිතිවාසිකම් ඒ වගේම ශක්තිමත් වුම අපි කාරණා ගණනාවක් දුන්නා. ඔව්. හැබැයි ජන සමාජයේ හුඟක් සංවේදී වුණේ පොදු සමාජයේ හුඟක් බැඳීම් ඇති කරගත්තේ ප්‍රධාන සටන් පාඨයකට ප්‍රධාන ස්ලෝගන් එකකට. ඒ තමයි රාජපක්ෂ පාලනේ හොරු අල්ලනවා. ඔව්. හොරුන්ට දඬුවම් දෙනවා. හොරකම් ගැන අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් සියලුම රට පුරා වේදිකාවල් වල කතා කරා. කතා කරා. ඔබතුමත් කතා කළා. නෝ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් කතා කළා. හැබැයි අවුරුදු 4.5ක් තිස්සේ අල්ලපු එක හොරෙක් කියන්න ඔබතුමා. ඇයි අපි නඩු දැම්මා. අපි ඇත්ත වශයෙන්ම තියෙන සාක්ෂි ඔක්කොම අරගෙන ඒක පක්ෂය මේ ආණ්ඩුවෙන් කරන්න බෑ. ආණ්ඩුවකට ඒ කියන්නේ අපි ඇඟිලි ගහනවා. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ පොලිසියත් ස්වාධීනයි. පොලිසිය දෙන කරුණු අනුව නීතිපතිතුමා විශේෂයෙන්ම තීන්දුව කරන්න ඕනේ. අපිට දේශපාලන පරිගැනීමක් නොවන විදිහට මා අපිරන් කියලා තිබුණේ විශේෂයෙන්ම මේ නඩුවක් දානකොට 100% නෙමෙයි 200% ෂුවර් වෙලා දාන්න. දැන් නඩු ගණනාවක් දාලා තිනවා. සමහර ඒවට ඒ නඩු වලට තා පැටලා තිනවා අයිතිවාසිකම් මේවා මේවා මේ කරපු ක්‍රියාපටි පාටේ හරි නෑ තියනවා ඒත් මං හිතන්නේ නඩු ගණනාවක් දාලා සමහර අය මහේස්ත්‍ර උසාවියට ඉදිරිපත් කළා තියෙන්නේ. ඒත් ලංකාවේ නඩු ක්‍රමය දන්නෝනේ. අපි වෙනම උසාවියක් දැම්මා මේ මේකටම මහේස් මේ විනිශ්චයකාර තුන්දෙනෙක් එක්ක ඔය ලංකාවේ හරියට ඉන්දියාව වගේ නඩු අහනකොට කාලයක් යනවා ඒ නඩු තාම අහගෙන යනවා අපි නැවැත්තුවේ නැහැ නැවැත්තුවේ නැහැ නෑ එහෙනම් අපි ඔබතුමාගෙන් මෙන්න මෙහෙම අහන්නද
කෙලින් අහන්න. ඔව්. ඔබතුමා රාජපක්ෂ පවුල රැක්කා නේද? කොහොමද කියන්නේ රාජපක්ෂ පවුල ඔක්කොමලට විරුද්ධ ජනාධි හිටපු ජනාධිපතිතුමා හැර අනික ඔක්කොන් විරුද්ධ නඩු තියෙනවානේ. කොහොමද රැක්කා? කලු හෝපි මිතුදම. ඉතින් කලු හෝපි දැන් නෙමෙයි මං ඊට ඉස්සෙල්ලා පොඩි කාලේ ඉඳන් චන්ද්‍රිකා කුමාරුත්ංග ගන්නවා. මේක අලුත් දෙයක් නෙමෙයිනේ ඒක. ඒ මං කියන්නේ ඒ කාලේ දේශපාලන ඩඩ්ලි සෙන් නායක ජේආජ් අද ඔක්කොම බණ්ඩාර නායක දැනගෙන හිටියා. ජෝන් කොතලාවල දැනගෙන හිටියා. ඔව්. ඒගොල්ලෝ මණ්ඩාර නායක මැතිනි දැනගෙන අපි මමත් බණ්ඩාර නායක මැතිනි දැනගෙන පොඩි කාලේ ඉඳන්. ඔව්. ඒ වුණාට අපිට තිබුණා ලොකු දේශපාලන එන්එම් පෙර අපි දන්නවා. මේ ගෙදෙට්ට එනවා. ඔව්. බර්නාඩ් සොයිසා. ඔව්. ඉතින් ඒ මිතුරුකමයි හැඳින්වීමයි දේශපාලනයේ වෙනස්. ඔව් වෙනස්. ඔව්. නමුත් එක කෝපි ගත්තේ මං සාමාන්‍යයෙන් කිරි එක තේ ගන්න නැති නිසා හම්බෙන්න ගියාම මට කියනවා මොනාද ඕනේ මං කව කළු කෝපි එතන විතරක් නෙවෙයි මං පන්සලට ගියාමත් කළු කෝපි දෙන්නේ හැමදාම කළු කෝපි ගන්න ඉතින් එයාත් ඇහුවාම මං කිව්වා කළු කෝපි කියලා එච්චර නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා හැටියට අපිට ඔබෙන් අහන්න තියෙන්නේ මේක අපිත් මේ චෝදනා කරලා තිබෙනවා ඒ වගේම ජන සමාජයේ පොදු මතයක් තිබෙනවා අපි මං ඔබතුමාට මේ කතාව ආරම්භෙදිම කිව්වනේ මේ පොදු සමාජයේ කතා ටික ප්‍රශ්න ටික තියෙනවා කියලා ඒ අය තරයේ විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජය වික්‍රමසිංහ මහත්තයා ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මේ සියලුම දෙනා පැවති ආණ්ඩුවේ හොරු සමග ඩීල් දැම්මා. අපි ඩීල් දැම්මේ නෑ මම කියවනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැර ඔක්කොම ලටම නඩු දාලා තියෙනවා. තව මොනවද කියන්නේ? මේ ඩීල් එකක්ද නඩු දාන එක? දැම්මේ නැති එක්කෙනෙක් මට කියන්න. ඒක ප්‍රතිපල පේන්න නෑ නිතින්. ඉතින් උසාවියට මං දැන් කියවනේ උසාවියට ගියාම උසාවියෙන් ආනන දැම්ම නෙමෙයි. ඒ කියන්නේ උසාවිය ලංකාවේ උසාවි කොච්චර අවුරුදු යනවද? ඒ කියන්නේ උසාවි වල දුර්වලතාවයක්ද? නෑ අපේ ක්‍රම අපේ සම්පූර්ණ අධිකරණ ක්‍රමේ නීතිය පසනීමේ ක්‍රමේ විශාල දුර්වලතාවක් අපෙත් තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා මේ ඒ විඝාට ඉවර වෙන්නේ නෑ. ඒකයි අපි වෙනම අධිකරණයක් දැම්මේ. ඔව්. දැන් ඉතින් ඒ අධිකරණය දාලත් ගෙනියනවා මේකයි තියෙන්නේ. ඉතින් අධිකරණ කීයක් විශේෂයෙන් දාන්නද? मनमोहन सिंह वेड करपु अलुअलिया लिवे पोता ඒක තමයි කියපු අන්තිම පොත. ඔව් ඊට පස්සේ ඉතින් ඡන්දය ආවනේ. ආ ඉතින් පොත කියවන්න බැරි වුණා. නෑ පොත කියවලා ඉවරයි. තව පොත් තියෙනවා කියවන්න. හොඳයි අපි දැන් එනවා බැලුම් කර ප්‍රශ්නෙට. යහපාල රජයට 2015 පත් වූ එල්ල වූ බරපතලම චෝදනාව බරපතලම ගැරහුම තමයි බැලුම් කර මගඩිය කිව්වා. බැලුම් කර වංචාව කිව්වා. අපි චෝදනා කළා. සමාජෙ චෝදනා කරනවා. මහදවල් මහ බැංකුව බින්ද කිව්වා. කැඩුවා කිව්වා. ඔබතුමා යටතේ තමයි මහ බැංකුව තිබුණේ. ඔබතුමා මහ බැංකුව කැඩුවෙත් නැහැ, බින්දෙත් නැහැ, අලාභෙකුත් නැහැ. ඒත් කරපු ක්‍රමයේ ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒක හරිද කියන එක. ඒකයි අපි මම විභාග කරන්න කිව්වේ. අලාභයක් නෙමෙයි, ඒවලේ මේ පොපියුලර් ට්‍රෙෂරට අයිති බිලියන 12ක් තිබුණා බැංකුවේ මේ මහ බැංකුවේ. ඒ ඔක්කොම අරගෙන තාම. භාගිලාට පොපියුලර් ට්‍රෙෂරිස් මහ බැංකුවට විරුද්ධ නඩුදායි. ඒ වගේම තමයි මෙතන තිබුණේ කිව්වේ බිලියන 11යි තිබුණේ කියලා. සමහරවිට නෑ නෑ හරි බිලියන තව ඔබතුමා ඔක කියන්නේ මේ චෝදනාව දාන්නවා කරුණු නොදන්නේ. ඔව්. ඔව්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මහ බැංකුව අධිපතිතුමා පත් කරන්නේ කවුද? අපි පත් කරේ. ඔව්. ඔබතුමාගේ පෞද්ගලික මිත්‍රයෙක් නේද? මම දන්නවා කවුද මන් නොදන්නේ. නිවාඩ් කබ්‍රාල්ව දන්නවා, ඉන්ද්‍රජිත් කුමාර සාමිව දන්නවා, කවුද නොදන්නේ මම. ඔව්. නමුත් ඒස් ජයවර්ධන මගේ ලේකම් ඉස්සෙල්ලා චන්ද්‍රිකාට යන්න ඉස්සෙල්ල. වෝහාරික විග්‍රහ වර්තාවෙන් පැහැදිලිව කියනවා නේද බැඳුම් කර වංචා. නෑ නෑ වෝහාගේ මේක නෑ. මේ වෝහාරින් කිව්වේ 2002 ඉඳන් 2015 වෙනකන්. මේක නෙමෙයි තියෙන්නේ. ඔන්න මම ඕන්නම් තියෙනවා මං ළඟ පහක් තියෙනවා. දෙන්න. කීවල බලන්න. ඒක නෑ. මේකෙත් කොමිසමිට් කියන්න ගියේ නෑ. ඒක නෝෂනල් ඩැමේජ් කියලා. ආ මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙනවා. මං හිතන්නේ ඉස්සෙල්ල මේකේ අයිති අපි ඇති කරගන්න මයික කියලා මම ඊට වඩා අත ගහන්න ගියේ නෑ. ඒත් මම කිව්වේ මේ මෙතන මං කිව්වා එක කාරණයක් තියෙනවා. මෙතන මහා බැංකුවේ අධිපතිතුමාගේ
බෑන හිටපු නිසා මේ ගැන දැනගෙන හිටියද නැද්ද කියන එක ඇලෝෂියස් ඇලෝෂියස් ඒක කිව්වේ මට හුඟක් අය කිව්වා මොකද්ද කියන්නේ හිට ඊට ඉස්සෙල්ලා හිටපු අධිපතිතුමාගේ සහෝදරි හිටියා කියලා මං කෝ ඒ ආණ්ඩුව නෙමෙයි මේ ඒක විභාග කරලා බලන්න කිව්වා එතන අයුතු බලපෑමක් තිබුණද නැද්ද කියන එක එහෙම අයුතු බලපෑම් තියන අලාභයන් නොවුනට අයුතු බලපෑමක් තියන්න හොඳ නැහැ ඉතින් මම කමිටියක් පත් කරා වෙන කන්නේ මම පාර්ලිමේන්තුවට කරන්න කිව්වා පාර්ලිමේන්තුවේ කමිටිය සභාපති සුනිල් හඳුනුනෙත් කරා අපිට ඒ වෙනකොට තිබුණා බහුතරයක් මට ඕන නම් අපේ එක්කෙනෙක් දාන්න සුනිල් හඳුනුනෙත් කාර්යභාරය කරාද කෝප් එකේ එයා කරා ඒ කාර්යභාරය කාර්යභාරය කළා ඔව් ඔබතුමාගේ සෑහීමකට පත් වෙනවා. ඒ වැඩ කටයුතු කරා මං කේප් වාර්තා හැම එකක් ගැනම එකඟ වෙන්නේ නැහැ. ඒත් ඒක ඒ වැඩ කටයුතු ගැන මට කියන්න බෑ. එයාට වැරදි කියන්න බෑ. ඔව්. හුඟක් පාර්ලිමේන්තුවේ සභාවල සභාපතිතුමා වැඩ කටයුතු කරනවා. ඒ සමාවිත හැම වාර්තා එක්කම හැම කරුණක් එක්කම අපි එකඟ වෙන්නේ නැහැ. හොඳයි. අපි මෙහෙම ඇහුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපිට මතකයි ඔබතුමා පාර්ලිමේන්තුවේදී මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අර්ජුන් ඇලෝසිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්නවා කිව්වා. නෑ මම ගත්තේ නෑ අර්ජුන් ඇලෝසියස් ගැන. මම කිව්වේ මම කියලා තිබුණා අර්ජුන් ඇලෝසියස්ට අර්ජුන මහේන්ද්‍රටයි මේ මහේන්ද්‍ර අර්ජුන මහේන්ද්‍ර පත් කරා මම වගකීම ගන්න ඕනේනේ. ඒකනේ මම කමිටියක් දැම්මේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට කිව්වේ. ඔව්. ඉතින් මම ඒ වගකීම කිව්වා ලෝකේ කොහේ හිටියත් ලංකාවට ගෙන දෙනවා කියලාත් පොරොන්දුවක්. මොකද්ද? මම පොරොන්දුනේ නෑ. මට අනිත් පැත්තෙන් ඈ ඔබතුමා මේ මම නොකියුවේ ඒවා කියනවා. ඒක හරි අසාධාරණයි. ඔබතුමා කියවල නෑ. සමාජ ඒකක තියෙනවා දේශපාලන ලෝකෙත් මේක තියෙනවා ඔබතුමාට බලය ලැබුණාට පස්සේ ඔබතුමාගේ අර ගජමිතුරු රෝයල් කණ්ඩායමක් ඔබතුමා වටේ රැස් වෙනවා ඔබතුමා තීරණ ගන්නේ ඒ රෝයල් ටීම් එකත් එක්ක ඒ ගජමිතුරන් එක්ක ඔබතුමාව ඒ තැනට ගෙනාවු අය ඔබතුමා හලනවා ඇයි එහෙම කරන්නේ ඒක වැරදි ඔබතුමා කියන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා මං කොහොමද තීරණ ගත්තේ කියලා ඔබතුමා කියන්නේ මං ගත්ත හැම තීරණයක්ම කැබිනට් මණ්ඩලයේ වාර්තා කළා එතකොට ගජමිතුරු සංකල්ප නෑ ඊට ඉස්සෙල්ලා අපිට තියුණා කැබිනට් ආර්ථික කොමිටිය දේශපාලන කොමිටිය එහෙ ආර තීරණ අරගෙන තියෙන්නේ ඔබතුමා කියන ඒගොල්ල එක තීරණයක් ගත්තා කියලා කියන්න මට දැන් ඔය කියන ඔක්කොම අර පැත්තට ගිහින් අපි අතහැල්ලා ගිහින් ඉතින් ගජමිතුරු වෙන්න බෑනේ හරි සාමාන්‍යයෙන් මේ සිංහල බෞද්ධ ජනප්‍රජාව තුළ ඔබතුමාට විරෝධයක් තිබෙනවා මේ සිංහල බෞද්ධ ජනප්‍රජාව තුළ මොකද අර ඒක අර මේ අර ඒක එහෙම ප්‍රතිරූපයක් ඔබතුමාට හැදිලා තියෙනවා නෑ 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 2015 මහා මේ මහචන්දෙදි මම ගත්ත සිංහල බෞද්ධ ඡන්ද වැඩියෙන්ම ගත්ත 2001 මම අරන් තියෙනවා නෑ ඔබතුමාට තිබෙන්නේ මට නෙමෙයි නෑ දැන් මේ ඒක කිව්වා ඉතින් ජයා ජයවර්ධන කිව්වා යැන්කි ඩිකී කියලා ඕක මොකද්ද ඒවා කියනවා යැන්කි උපසංගමෙත් එක්ක හරි ඉතින් හරි ඉතින් GSP plus මම අරන් දුන්නානේ කවුද විරුද්ධ වෙන්නේ ඒකට අනිත් පැත්ත ඔබතුමා විතරයි විරුද්ධයකට. ඇයි 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 ඔබ නෑ නෑ ඇයි මට කියන්නේ ඇයි ඔබතුමා විරුද්ධ? GSP plus එක අරගෙන රැකියා දෙන එකට ඇයි ඔබතුමා විරුද්ධ? නෑ කිසිසේත්ම විරුද්ධ වෙන්නේ නෑ. හරියට නැති. ඔහින ඔබ විරුද්ධ වෙන්නේ නැත්නම් මිනිස්සු කිව්වේ නෑ GSP plus කරන්න. නෑ 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 මේ ළඟදි කිව්වා MCC ගන්න. ඉතින් මං කියන්නේ ආණ්ඩුව MCC කැමති නැත්නම් අහෝසි කරන්න. ඕක ඉතින් වැඩක් නෑ නේ. අපි කියන්නේ ඒක එහෙම මේකක් නෑ. ඒත් ඒගොල්ලෝ කියනවා නම් වැරදි කියලාද? ගුණදාස සමනසේ කිව්වා වගේ ඕක කැන්සල් කරලා දාන්න. අපි කිව්වේ නැහැ කැන්සල් කරන්න එපා කියලා. ඉතින් අයි 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 මට බලන්න දැන් මේක අල්ලගෙන ඉන්න මිනිස්සුට එන ඇමරිකන් වාදී කියන්නේ. ඔබතුමා මේ සමහර අය කියනවා ගෙනව දැන් මම කිව්වහම මම බෞද්ධ මේක දින්න මම 2015 මහා ඡන්දේ දින්න මේ හැමතැනම බෞද්ධ ඡන්ද අරගත්තා කොළඹ අපි ගම්පහත් අරන් දුන්නා. ඒක දින්න ප්‍රධාන ඒවා ටික මම මේවා කළා දුන්නා. කෑ ගල්ල අපි අරගත්තා. දකුණ තිබුණේ රාජපක්ෂ ඊට ඉස්සෙල්ලා තිබුණේ ඊට ඉස්සෙල්ලා මේව කළා. ඒකයි තියෙන්නේ මේ බෞද්ධ විරෝධී කියලා නෑ බෞද්ධ ඡන්ද අපි නැතුනේ මේක 2019 නැතුනවා එක පිළිගන්න ඔබතුමා එක පිළිගන්න ඔව් 2019 අපිට නැතුනා ඔව් දැන් මේ වන්න විට සිංහල බෞද්ධ ඡන්ද තමයි මේ තීරක ඡන්ද බවට පත් වෙලා තිබෙන්නේ 2020 ඔව් මම මේක ඒක කියන්නේ ඔව් ඔව් නමුත් මේ වන්න විට මේ සාකච්ඡාව පටිගත කරන මොහොත වන විට රට පුරාම සිංහල බෞද්ධ ඡන්ද ගොනුව
ඒ කඳවුර වඩාත්ම සමීප වෙලා තිබෙන්නේ රාජපක්ෂ කඳවුරට. හිටියයි දැන් කියන්නේ මේ පක්ෂ තියෙන්නේ දෙකයි. ඔය මා විහාර ස්ථාන කියන්නේ එකක් පොහොට්ටුව අනික එක්සත් ජාතික පක්ෂය. ඉතින් ඒකත් ජාතිපද උමන එක එකක් ආණ්ඩුව වෙන්න ඕනේ එකක් විපක්ෂ වෙන්න ඕනේ කියලා. ළඟදි මම පන්සල්වලට ගියාම ඔයා කිව්වා. अर्जुन महेंद्र मेके वंचावा ఫోరెన్సిక్ ఆడిట్ రిపోర్ట్ ఏ మనం దెట్టాం ఒబతుమాన వల్లంగ తీన ఉడ్డమాయ కామడి ఓ మే కథా కరన్నే నాయకుతుమా ఇతే హరిత ఒబతుమా మయం మట చోదనా కర్నకొట వెన్న ముకుత్ మయం అహన్ నతికొట మమత్ కేన్న మావ ఎవ్వామ వెన తయం వల చోదనత్ అహన్నవా మేవా కరే కేలత్ అహన్నవా కొహమద ఆర్థిక హెదువే కేల ఒబతుమా ఇల్ల చోదనా 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 దానో హరిట అర వాసుదేవ నాడ హడ నే ఒక్కమ నే నే హరి నే మమ एक पीलिगा मम समाज इन मत चंदगान पुल अरगे हेम नेमे समार चोदना पीट तीयन बंदुम करेगा करुण की अन्न पुल चोदना कर पुनी सर अनेक्वे कंडे बौद्ध बौद्धमेवे क्यू अटे क्यू जे आ जयवर्धन के क्यूवाणी बौद्धन ऐके बौद्धन आट चंदे दूं वेन कौर मे मम पार चंदे अरगे तीयन लेसी एम अध्यापने पटंगे मम संघ्यावांसेट अध्यापन विद्यापीठ पटांगे मम मे सर अपे महानायक स्वामीनिवास हमें बोम्बे मे हाउन दलदामालिगाव दलदामालिगाव एक हदलते बुंडे मम्मा वील ये संबंधी सिंह बौद्ध कथंदर ये संबंधी प्रश्न अभी दन्ना काले सीट लमा वीसीट पासल वीसीट अभी दाने प्रधान कारण खेलनी रजमा विहार यानो මේ ඔබතුමන්ලාට තාමත් සමීපතම විහාරය විහාරස්ථානය එක්සත් ජාතික පක්ෂයේ නිකන් සිරිකොත හා සමානයි අපි දන්නා නෑ නෑ එහෙම කියන්න බෑ නෑ නෑ නිකන් උදාහරණයක් නෑ 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 එහෙම කියන්න බෑ මම දන්න නිසා ජයා ජයවර්ධන පරාජය කරන්නට වැඩ කරේ වෙන කවුරුවත් නෙමෙයි කැලණිය විහාරාධිපති බුද්ධ රකිත ස්වාමීන් වහන්සේ බුද්ධ රකිත ස්වාමීන් වහන්සේ ජයා ජයවර්ධන මේ දායක සභාවෙන් ඉවත් කරා බුද්ධ රකිත ස්වාමීන් වහන්සේ තමයි බණ්ඩාරනායක මහත්මයා එක්ක ඔය බලවේගය ඇති කරේ किसी दवास ईट पास मंडी मैं विजिताहांदुरुवत् विशेषेम देशपालने करेन मम पंसल्ट गिया किसी दवसक पंसला करगेन मन देशपालने करेन गंगाराम अरगेनवत् मे करगेनवत् वालू काराम किसी दवसक किया मम मे मे पंसल अरगेन मेका यूएमपी के यूएमपी किसी दवसक हेम पंसला कर लगेन कियाने ने उदाहरण दिनेश दोडांगोड श्री रंग बाबूतुमा गेनवा जाति श्री रंग सिरसे हिटी नै नै चंद की चंद की इट पास ओयवागे दास पहाल पास तरुण सेवा सभा हिटपु सभापति यरांग वेलियांग वागे आए ओबुतुम बहुम या ओसवा तब पुगल समय प्रश्न ये आय ओबुतुम हेर यानवा ओबुतुम दाल यानवा देशपालन मित्र समाराय अर पेत चंद तीन मे पेत चंद तीन इट पास पाट मिगन का देशपालन दीवन उन्ने कौत दीवन इट पास हरी हर थिंग अरगेन गीयोत्मक मिनसुद कोई पक्ष उन्ना सामान्य बड़ा पक्ष इंद
උදව් කරපෑට උදව් කරපුවා එක්ක නැත ඒගොල්ල පැත්තකට આવත් එක වාරයක් ඉන්න පුළුවන් ඊට වඩා ඉන්න බෑ හරි අපි හන්න මෙහෙම අහමුකෝ සාමාන්‍යයෙන් මේ මේ වගේ රටවල් වල ලෝකීය නතරතරවල එහෙම ඇති එහෙම තියෙනවා වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දේශපාලන ආණ්ඩු හදන්න සහ හදපු ආණ්ඩුව ඊට පස්සේ රජයක් බවට පත් වෙන ඒ රජය පවත්වාගෙන යන දේශපාලනඥයින්ට ඉහළින් දේශපාලනඥයින්ට වඩා උඩින් ආගමික නායකයින් නැතහොත් ප්‍රබල ප්‍රකට කළු හෝ සුදු ව්‍යාපාරිකයින් ඒ ඒ පිරිසද මෙහෙම කරන්න මැදිහත් වෙන්නේ ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න සහ ආණ්ඩු යනකොට නෑ ආණ්ඩු යනකොට ආණ්ඩු ප්‍රශ්නයක් තියෙනවා නම් ආගමික නායකයින් සඳහන් කරනවා මං හිතන්නේ ගිය 2015 වෙන ප්‍රශ්න තිබුණානේ ඔව් මේ මල්වතු පාර්ශ්වයට කිව්වා ඒක කඩනවා කියලා ඒතරද මතක තියාගන්නවානේ මේ එතන උනේ තර්ජන එහෙම ඒ වගේම අනික් මේවත් මේ ප්‍රශ්න ගන්නවක් තිබුණා ඔව් මුස්ලිම් අය තරහගෙන හිටියා කතෝලික අය තරහ කරගෙන හිටියා Hindu අය තරහ කරගෙන හිටියා අනේ එහෙම අවස්ථා තියෙනවා අනික් අවස්ථාවවලදී එහෙම මේක නැහැ ඔය ව්‍යාපාරිකයන් උත් තමන්ට උගක් බලපෑලා අවාසි වුණා නම් එතකොට අවස්ථාවක සහයෝගය දෙනවා නැත්තම් දෙපැත්තටම දෙනවා ඒකනේ ව්‍යාපාරිකයන් කියන්නේ ඒ වගේම විශ්වවිද්‍යාල වල ඉන්නවා ලේකකයන් ඉන්නවා දැන් කලාකාරයෝ දැන් දේශපාලනය අනුව බෙදෙන්නේ ඉතින් මම කිව්වා මින් පස්සේ ක්‍රීඩා නම් අපි අල්ලන්නේ නැහැ ක්‍රීඩාවට දේශපාලනය ගේන්න එපා කියලා ඒකද මෙයා වෙන්නේ ඒක වැඩක් නැහැ අපි දේශපාලනඥයෝ හැට දැනගන්න ඕන කොහොමද ඡන්දය කළා මිනිස්සුගේ ඡන්දය ගන්න කියලා हुदाई ඒත් ඒ හැම එකටම ඕනෑම ආණ්ඩුවකට ඕනෑම කණ්ඩායමකට බල කිරීම කරන්න පුළුවන් ඒ වගේ මේ ප්‍රතිපත්ති හරි නැත්නම් සමහර රටේ මතයක් ඇති කරගන්න පුළුවන් මේ ප්‍රතිපත්ති හරි නැහැ කියලා හොඳයි 2015 බිහිවෙච්ච යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති ධූරයේ හෙබෙව්වා ඔබතුමා ග්‍රාමාත්‍යවරයා හැටියට ඔබතුමායි කාර්යභාරය කරා ඔබ දෙපළ අතර විරසකයක් ඇති වෙනවා විරසකයක් මතු වෙනවා සාමාන්‍ය සමාජයේ කතාවක් තිබෙනවා මේ විරසකයට හේතුව භාෂාමය ගැටලුවක්ද භාෂා ගැටලුවක් නෙමෙයි මම මත් ඉගෙන ගත්තේ සිග්නල් එන්නේ සස්පෙල කරේ සිග්නල් එන ඇත්ත විරසක මම දන්නේ කොහොමද අපේ මේක කැටය මම නම් ප්‍රසිද්ධිය ජනාධිපතිවරයාට දොස් කිව්වේ නැහැ පළවෙනි කාලේ හොඳට ගියා ඊට පස්සේ එයාගේ ප්‍රශ්නයක් තියෙන එක එයාගෙන් අහන්න ඕනේ ඒක සැරේ ආණ්ඩුවක් අයින් කරන්න අර්බුදයක් ඇති කරන්න මොකද්ද මේ කරන්නේ ඒත් මම මම කිසි වෙලාවක ජනාධිපතිවරයාට දොස් කිය මේව කරන්න ගියේ නැහැ හැප්පෙන්න ගියේ නැහැ කොහොම හරි මේ ආණ්ඩුව ඇදගෙන ගියා ආර්ථිකයත් හැදුවා මුගක් ප්‍රශ්න විසඳුවා ඔක්කොම කරා මම මේ සමහර විට ඔය තියෙන පක්ෂය ඇතුලෙත් තියෙනවා අපේ 65 ආණ්ඩුවේ ඩඩ්ලි සේන නැක ජේ.ආර්. ජයවර්ධන අතර ප්‍රශ්න තිබුණා 60 ආණ්ඩුවේ බණ්ඩාරනායක මැතිනි සීපී දසිල්ව අතර තිබුණා 56 ආණ්ඩුවේ බණ්ඩාරනායක බුද්ධරකීත අතර තිබුණා ෆිලිප් ගුණවර්ධන එක්ක තිබුණා අන්තිමට බුද්ධරකීත මේ බණ්ඩාරනායක ඝාතනයේට පිටිපස්සිට අන්න ඒ විදිහට යන මේකක් තියෙන අපිට ඒවා මේවා කරන්න බෑ බණ්ඩාරනායකම 70 වමේ එක්ක වමේ නායකයන් ඔක්කොම ඉවත් කරලා ගියා එතකොට අපේ තිබුණා ප්‍රේමදාස ජනාධි එක පැත්තකින් ගාමිණි ලලිත් අනිත් පැත්තෙන් ඔය අපේ දේශපාලනේ හැම වෙලේම තියෙනවා එතකොට ඒවා අපිට නවත්තන්න බෑ පක්ෂය ඇතුලේ මේ 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 එහෙම ප්‍රශ්න තියෙන එක මේ අපේ රටේ තියෙනවා ඒක අපිට නවත්තන්න බෑ ඉතින් අපි දැනගන්න කොහොමද එහෙම ප්‍රශ්නයක් ඇති වුණත් මේක අරගෙන යන්නේ කියලා ඔව් අපිට අද වගේ මතකයි 2015 ජනාධිපතිවරණේ පැවැත්වූ අවසන් ජන රැලිය අවසන් මහ රැලියට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ගෙදර හිටියේ නිවස හිටියේ එතුමා රැස්වීමට එන්න බෑ කිව්වා ප්‍රතික්ෂේප කරා ඔබතුමා ගිහිල්ලා එක්කගෙන ආවා එක්කගෙන ආවිල ඔබතුමා ඒ මුළු පිටිය වටේම ගියා බය නැතු වෙන්න කියලා කිව්වා නගින්න කිව්වා වේදිකාවට ඔබතුමා ඒ වගේ ලොකු සිකියුරිටියක් දුන්නා ලොකු කොන්ෆිඩන්ස් එකක් දුන්නා ඔබතුමා එහෙම කරලා එහෙම ආරම්භ කරපු ගමන ඇයි මේ විදියට අවසන් උනේ ඇයි ඒක මම දන්නේ නැහැ ඒක යාගෙන් අහන්න මං ඔබතුමාගෙන් මං දන්නේ නැහැ එකක් දවසක් දා මේ ඔය මහින්ද රාජපක්ෂක ළඟින් හිටපු එක්කෙනෙක් මට කිව්වා ඔව් මේ මිනිහට මේක මහින්දට කරන්න බැරි නම් ඔයාට මොනවද කරන්න කිව්වා ඒක මතක තියාගන්න ඒක මතක තියාගෙනම වැඩ කරේ ඔව්
හොඳයි. දැන් 2019 නොවැම්බර් මාසයේ 16 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වුණා. මේ වන විට මාස 9ක් සම්පූර්ණ කරලා තිබෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුල ඔබ දකින දුර්වලතා මොනවද? ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න බැරි වෙලා තියෙනවා. වැරදි එකක් හරි ගැන කතා කරන්නේ. පළවෙනි මාස කීපය යන ඉතින් ජයග්‍රහණය මේ කොරෝනා එක පැමිණියන් පස්සේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා. තීරණයක් නැහැ. කොරෝනා එක අරගත්තේ තීන වැරදි. ඉතින් කොහොමද මේ මේ පාලනේ නිකම් පුස්සක් බවට පත් වෙලා තියෙන්නේ? නිකන් අපි නම් කරොත් එහෙම වැරදි මේ මේ මම ප්‍රධාන දෙයක ඊළඟ රජය සේවකයන්ට සැලකන හැටි. ලයිස්තු තියෙනවා කියන්නේ. පොඩක් එක පැහැදිලි කරොත් ජනතාවට හොඳයි කියලා හිතෙනවා. ආ ඔබගේ පාර්ශවයෙන් ඔබගේ නෑ මගේ පාර්ශව මං කියන්නේ ඉස්සෙල්ලම බලන්න රටේ ආර්ථික වැටලා තියෙන தත්ත්වේ මේ தත්ත්වෙට අපිට වැටෙන්න ඕනේ නෑනේ වටේ ඉන්න පකිස්තානේ බංග්ලාදේශේ තමාරු තිබුණාට කොහොම හරි දුවනවා අපි එතෙන්ට ආවේ ඇයි ඇයි අපි මේක නැති කරගත්තේ ඇයි අපිට ලෝකෙන් අද මුදලක් ගන්න බැරි අපි අපේ උදව් කරන රටවල් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා නම් අමාරු යන්න දෙවනුව අපි තීරණ ගන්නවා ඊට පස්සේ නෑ කියන දැන් එක දවසක් කියනවා බිල්ගේ වතුර විදුලි බිල ගෙවන්නේ නැත්නම් ලයිට් කපනවා කියලා ඊට පස්සේ කියනවා සහන දෙනවා කියලා ඊට පස්සේ කියනවා සහන 120 කරනවා කියලා එක තීරණයක නෑ දැන් අර විශ්‍රාමිකයන් ගැනත් කියනවා ඊට පස්සේ කිව්වේ නෑ කියනවා කොහොමද ඉතින් ආණ්ඩුවක් ගෙන යන්නේ විශ්වාසය එතන නැති වෙනෝනේ කොරෝනා ගැන ආරම්භය හොඳයි පළවෙනි සතියේ ඉඳන් ලොක්ඩවුන් කළා පළවෙනි සති 3-4 හොඳයි ඒත් කොහොමද මේක මේ අගලුදාම ඉවත් කළා විවුර්ත කරන්නේ අපි මේ පරීක්ෂණ කරනවද ඒ මොකක්වත් නැහැ ඉතින් දැන් අපි ආපහු යනවා දෙවනි වටේට ඒක වෙලා තියෙනවා හොඳ මම රජයේ සේවකයන් බහුතරය ඡන්දේ දුන්නේ පොට්ටුවට අද මේ මිනිස්සු බයිනෝ ඒගොල්ලේ දීමනාව නැහැ තිකාලම් මේව නැහැ ඉතින් කොහොමද කරන්නේ නමුත් ඔබතුමා ඔය පැහැදිලි කිරීම ඔය විදිහට කරත් ඔක ශාස්ත්‍රීය වශයෙන් සහ ආර්ථික වශයෙන් ඔය පැහැදිලි කිරීම කරත් සාමාන්‍යයෙන් එළියට බහැලා මගතොටේ ඇවිදිනකොට කඩපිලේ ඇවිදිනකොට පොලේ ඇවිදිනකොට පොදු සමාජයත් එක්ක කරන කතාබහේදී කියනවා ගෝඨාභය හොඳයි බැරි වෙලා හරි ගෝඨා නාව නම් කොරෝනා හැදිලා රටෙන් භාගයක් මැරෙනවා හොඳ වෙලාවට ගෝඨා ආවේ ඒ වෙලාවේ කිව්වා අද කියන්නේ අද කියන්නේ එක ඔබතුමාට විශ්වාසද? හරි ගක්ක මම දැන් ගියාම කියන්නේ මේ දෙවෙනි වතාවේ නේ. ඇයි මේක නැවැත්වුවේ නැත්තේ? පළවෙනි වතාවේ නවත්තන්න පුළුවන් වුණා. හරි. ප්‍රශ්නයක් අහනවා. ඇයි මේක නවත්තන්නේ නැත්තේ? ඇයි දෙවෙනි වාරේ නවත්තන්න බැරි පළවෙනි වාරේ නැවැත්තුවා? ඒකට කියන්නේ මේ ටෙස්ටින් පටන් ගන්න ඕනේ කියලා. ඒක ආණ්ඩුවේ විවේචනයන්නේ. හරි. දැන් ජීවත් වෙන්න බෑ කියනවා. ඒක හරි. මම දන්න පළවෙනි පාරේ කිව්වා එතුමා හරි ක්‍රියාකර මම කිව්වේ මේ පළවෙනි වතාවේ වැරද්දක් නැහැ. කරන්න ඕන එකක් කරා. අමුදා යොදල එක ටිකක් විකහාට කරගත්තා. ඒත් ඊට පස්සේ දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර තියෙනවනේ. ඒකක්වත් නෑ. ඔබතුමා මෙහෙම අහමුකෝ. දැන් කොරෝනා සම්බන්ධයෙන් දැන් සෙකන්ඩ් වේව් එක. දැන් දෙවෙනි රැල්ල. මේ මතුවෙන ස්වභාවයක් පේන්න තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා. ඔව්. කොහොම නමුත් දැන් එහෙම දෙවෙනි අවස්ථාවකට රටක් හැටියට මුහුණ දෙනකොට පොදු සමාජයක් හැටියට මේ අභියෝගය බාර ගන්නකොට ඔබතුමා සන්තකයේ තිබෙනවා ඒ සඳහා වූ විසඳුම්. අපි කියන්නේ දැන් ඉඳන් ටෙස්ටින් පටන් ගන්න. ඒක වොම නැයි. ඊළඟට අපේ මේ වෙන්ටිලේටර්ස් වැඩි කරන්න තියෙනවා. හැදුනෑ සංඛ්‍යාව වැඩි වුණොත් මොකද්ද අපි කරන්නේ? වෙන්ටිලේටර්ස් නැතුව කට්ටියට මැරෙන්න ඉඩ දෙනවද? අපි යන්නේ ඒකකටවත් අපි සූදානම් වෙලා නැහැ. වහාම මේ පියවර ගන්න ඕනේ. දැන් ලෝක බැංකුවෙන් යුරෝපීය සංගමයෙන් ඩොලර් බිලියන 200කට වඩා දීලා තියෙනවා. අනික් රටවල් වලිනුත් දීලා තියෙනවා. ආද ඒක මගේ 230ක් විතර වෙන්න පුළුවන්. ඒත් කොහොමද දැන් මේ මුදල් ටික වියදම් කරන්නේ? දැන් මම මර ගන්න ඕනේ. අපි මොකුත් අනියුක්ත කරලා නැහැ. අපි නීවියකට බයිනවා. ඒත් අර අඳින්න ඕනේ ඇඳුම් කට්ටල නැහැනේ. ඇඳුම් කට්ටල නැති අවස්ථාවේදී ඕන ඕනෙක්කට මේ ලෙඩිය හැදි. දැන් මේ පෞද්ගලික දැන් 100ෙන් වැඩි වෙනවා, 300ෙන් වැඩි වෙනවා. ඒ එහෙම තමයි මේ රවුම එන්නේ. ඔව්. අපි පොතුමාගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේක සමාජයේ කතාබහට ලක් විය යුතු මාතෘකාවක් කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි නියෝජනය කරන්නේ සමාජ මාධ්‍ය ජාල සෝෂල් මීඩියා එතකොට මේකේ තියෙන කතාවක් තමයි මේ ළමා විවාහයන් සහ බාල වයස්කාර දරුවන් කුඩා දරුවන් මහාන කිරීම මේ සම්බන්ධයෙන්
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැටියට ඔබතුමා දක්වන ඔබගේ අදහස කුමක්ද? ළමා විවාහනට විරුද්ධයි. ඒක නවත්තන්න තමයි අර මේ අපි මේ යෝජනා කීපයකට ඉදිරිපත් කළා තිබුණේ. ගියමා ගිය අවුරුද්දේ ඒක සම්මත කරන්න ඡන්දයා මේ මේව කරන්න මේ ඉදිරිපත් කරන්නට පෙර කුඩා ළමයි ගන්න එක මම හිතන්නේ මේ නිකාය වලින්ම නවත්තන්න ඕනේ. ඒ වගේම අනික් ආගම් වලත් නවත්තන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක අපිට බල කරන්න බෑනේ ආගමික මේක. ඒකට කියයි අපි ආගම් අපේ මෙතන තියෙන්නේ අර ආගම් නිදහසයි. ඔව්. 9 වෙනි වගන්තියටයි විරුද්ධයි කියලා කියන්න පුළුවන්. මගේ පුද්ගලික මතය එතනයි තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ස්වාමින් වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න. සමහර ළමයි ශාසනයට අරගන්නේ මං හිතන්නේ අනාතුනේ ළමයි මේ වහෙම ඉන්නවා. ඔව්. අර දරිද්‍රතාවයෙන් පෙන්න ළමයි. ඔව්. ඉස්සෙල්ලා තිබුණ යුද්ධ නිසා නැගිනිර උතුරු මැරුණේ දෙමව්පියන්ගේ ළමයි. ඒ දැනට හුඟක් ඒවා හැර අනික් කණ්ඩායම් බැඳෙන එක අඩුයි. ඉතින් එතෙන්ට තමයි අපි කතා කරලා කරගෙන යන්න ඕනේ. ඉතින් අනිත් පැත්ත තියෙනවා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කාලේ වාගේම වැඩිහිටියන් මෙතෙන්ට ගන්න ක්‍රියා කරන්න බුදුරජාණන් වහන්සේ ඔබ සියලු මං හිතන්නේ රාහුල කුමාරයම හැර බහුතරයක් ඔක්කොම මේ වැඩිහිටියනේ. කුමාරවරු තමන්ගේ මේක අතහැරියා. ඒවා ආවා. එතකොට ඔය නදී කාශ්‍යප ගාය කාශ්‍යප ඒකලේ කණ්ඩායම් ආවා. අපි එතෙන්ට යන්න එක හොඳයි වැඩිහිටිය. ඒක පේනවා යුරෝපේ. දැන් යුරෝපු හුඟක් අය බැඳෙන්නේ බුද්ධ ආගමට වැඩිහිටියා හැටි. දැන් මෙහාටත් එනවා භාවනා මධ්‍යස්ථානවල හුඟක් අය එතනින් එන්නේ. ඉතින් මං හිතන්නේ ඒක එක සැරේ කරන්න අමාරුයි. කාලයක් තිස්සේ මේක ක්‍රමානුකූලව බලන්න ඕන කොහොමද වැඩිහිටියාය ශාසනයට අරගන්නේ කියලා. ඒත් මේක අපිට කරගන්න බෑ. ඒක මං හිතන්නේ නීතිය අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා නම් ඒ තීන්දුව අන්තිමට ගන්න වෙන්නේ ශාසනයෙන්මයි. ඔව්. තව කොපමණ කාලයක් ඔබතුමා මේ ක්‍රියාකාරී දේශපාලනයේ රැඳී සිටින බලාපොරොත්තු වෙනවද? නෑ, මගේ බලාපොරොත්තුව මේ තරුණ නායකයින්ට දීලා ඒගොල්ලෝ තමයි ගෙනියන්න ඕනේ. මේ සැරේ ආණ්ඩුවක් ඇති කරාම ඒගොල්ලෝ වගකීම ගන්න ඕනේ. එතනින් තමන්ගේ නායකත්වය හදාගෙන යන්න ඕනේ. මං කවුද තරුණ නායකයෝ? මේ ඕන තරම් ඉන්නවනේ අපි. මමයි ජෝන් අමරතුංගයි කේකේ පියදාසයි හැර අනික ඔක්කොම තරුණ. ඉතින් දීලා දාන්න ඔක නායකත්වය. ඇති ඒගොල්ලෝ තීඩ් එකල අරගන්නකොට ගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඕන වෙලාවක මේවා කරන්න. ඉතින් මේක දිනන්න ඕනේනේ. ඔව්. මේක දිනන්නේ ඒගොල්ලෝ කව ඔබතුමා එන්න වෙන හේතුව නිසා නෙමෙයි මේ ආර්ථිකය නිසා. එච්චරයි මම මේ ගන්නෙ. ඒ කියන්නේ ඔබතුමා පෙනෙන්නේ මේ රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා වූ කාර්යභාරයට තමයි නායකත්වය දෙන්නේ. නෑ, ඒකයි කිව්වේ මේ මෙයාට පුළුවන් මං කව ඒගොල්ලෝ එකක් තියෙනවා. මේක අරගෙන බෙදෙන්න බෑ. ඔයගොල්ලෝ අතර කැමැත්තකට එන්න ඕනේ. ඒක එකමුතුව කොහොමද මේක කරන්න කියන්නේ. මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. නැත්නම් අපි බෙදුනා දඩ්ලි සේන එකමැතිවයින් පස්සේ. අපි බෙදුනා ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ. එච්චරයි මං කියලා තියෙනවා ඔයගොල්ලට. මේවා කියලා ඇවිල්ලා කියන්න මට. ඔව්. මෙන්න මෙහෙම කතාවක් තිබෙනවා. ඔබ ඉතා දැඩි ප්‍රජාතන්ත්‍රවාදියෙක්. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් බොහොම තදින් පෙනී ඉන්නවා. මානව හිමිකම් වෙනුවෙන් තදින් පෙනී ඉන්නවා. හරිද? එතකොට ඔබ ජන සමාජයේ ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී ඉන්න ඔබතුමා පක්ෂ අභ්‍යන්තරේ ඒ ඔබතුමා පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදයේම අවභාවිතා කරනවා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට. නෑ, පක්ෂ නායකත්වයේ මට දෙන්න කියලාත් මේවා කළා. දැන් මේ වර්කින් කමිටිය මන් නෙමෙයි. මට මේක නැහැ. මේකට පුළුවන් නම් මන් නැතුව යන්න මට ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්න ආගේ ගහන්න. මගෙන් අහන්නේ. මං කියව ඔයගොල්ලෝ බාර ගන්න ඕනේ මේක. මම හැමදාම ගෙනියන්න බෑ අපිට. ඒකයි තියෙන්නේ. දැන් ඉතු වෙලා තියෙන්නේ. මට කොහොමද මීට වඩා වැඩි දුර ගෙනියන්න බෑ මේක. ගෙනියන්න බෑ. මං ගෙනියන්න හොඳ නැහැ. අමාරුයි. අමාරු නෙමෙයි හොඳ නැහැ. සමහරු කියනවා මේ හුඟක් අය රට බාරගෙන දියුණු කරේ 70 වයස කියලා. ඉතින් මං හිතන්නේ දැන් වෙලාව හරි මේ අලුත් අදහස් ඔක්කොම එක්ක අලුත් යුගයක ජයජයවදන ගැන කියනවා, ඩෙන් ෂෝපින් ගැන කියනවා. මට ඒව නෙමෙයි බලන්නේ. මං කියන්නේ දැන් මේගොල්ලෝ මේ කණ්ඩායමෙන් කවුරු හරි ඉදිරියට එන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නගේ. ඔව්. මම දකිනවා ඒගොල්ලෝ වැඩිම ඡන්ද කරන්නේ මට වඩා. හැම එකනම් වටේ යනවා, කතා කරනවා, පත්තරවල තියනවා. අමනේ තව අලුත් අය ඉන්නවා. ඔව්වත් හොඳයි මම දැකලා. මෙවර ඔබතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාපංකේ අංකේ මොකද්ද? 15.
අංක 15. ඔව්. ඊතරේ අංක තව කරනවා. ඔව්. අවසාන වශයෙන් මුතුමා කියන්නේ මේ රටේ ජනතාවට රටේ එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියට ඒ වගේම පස් වතාවක් මතකයේ හැටියට මුතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරය දරුවා. අමාත්‍ය ධුර ගණනාවක් දරුවා. මට මතකයේ හැටියට මුතුමා පාර්ලිමේන්තුවේ 1977 බියගම ආසනයේ එදා මෙදා තුර කාලය තුර ඔබතුමා කෘතහස්ත දේශපාලනඥයෙක් හැටියට මේ රටේ ජනතාවට දිය හැකි පොදු දේශපාලනික සමාජීය පණිවිඩය කුමක්ද මට දෙන්න පුළුවන් පණිවිඩය තමයි අපි අනාගතයේ දිහා බලලා එතෙන්ට ගමන් කරන්න ඕනේ ඒ ගමනට අදින් ලොකුම බාධාව තමයි මේ ගෙදර ආර්ථික අර්බුදය රටේ ආර්ථික අර්බුදය එතනින් ගොඩෙන්නේ නැත්තම් අපිට ඒ ගමන යන්න බෑ. ඉතින් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ ආණ්ඩුව දෙන්න ඒ ටික අපි හදලා දෙන්න. ඒ එක්කම එතකොට තරුණ කට්ටිය බාර සූදානම් වෙලා ඉන්නෝනේ. එතනින්ද වගකීම වාර අරගෙන ඉදිරියට යන්න. අවසාන වශයෙන් SL බ්ලොග් අප සමග ඔබතුමා සම්මුඛ වීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. ජය වේවා. නිරෝගී සුව ලැබේවා. ආයුබෝවන්. ඔබ තුමාට ස්තුති කරන්න ඕනේ. ඒත් එකක් මතක තියාගන්න. දැන් බලේ තියෙන සමාජ මාධ්‍යට අපිට නෙමෙයි. දැන් බලේ තියෙන සමාජ මාධ්‍යට අපිට නෙමෙයි. එන අලුත් සමාජේ. ඒවා ඉතින් තරුණ අය බාර ගන්න ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට.